சரணாய் பின்பா உபயம தினாட்டங்க வம்ச நதின் பின் சித் பகன் கருண பௌத்தியாரு போவாயினிய பின்மத் ஒபோய்த்து சேம இருதாதினகம உதேசன சந்திபேதனே கருண புதுமக தேஷ்னா மாலாவே அததவசர நியமித உதும்மு தேஷ்னாவு மெலிசின் ஆரம் கரானடாய் மே சூதானம பின்மத்னி மேதும்மு தேஷ்னா வெண்வின் සෙදුකලා වූ ආරාධනේ පිළිගෙන මෙතුම් වූ දවස භාමණ්ඩපේ වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය පල්කස්සේරි සද්ධාතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාතුනාතරන්වමින් නමස්කාර පූරකෝ පිළිගනිමු අවසරයි ස්වාමීන් වහන්සේ සාදු 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 පින්වත්නි අද දේශනාව පිළිවෙලින් දායකත්වය ලබා දී කටයුතු කරනවා බතරමුල්ල හේනටි කුඹුර පාරේ 14 වන පොඩමකේ පදිංචි ලලිතාද සිල්වා මහත්මේ ප්‍රධාන පවුලේ පින්වත් පිරිස එහෙමනම් මෙතෙක් සිට මෙතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට එදාමත්ම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරය අපේ හම්තරෝනේ සාදු 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 समन्तचक्रालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सर्गमुक्तम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् तत् कतमाया इदे कञ्चो कायेन वाचाय मनसा दुञ्चरितं चरित्वा तस् परिचादन हेतु पापकं इच्छं पनिदहति इति सदा वंदनीय पूजनीय महासंगरत्नें अवसराये श्रद्धा बुद्धि संपन्न धर्मश्रवणाभिलाषे पिंवग्ने අද දිනේදී පෞද්ගල මාත්‍යාලය හරහා සිදු කරන ලබන ධර්ම දානමය පින්කමයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පළමුවෙන්ම බෞද්ධ මාත්‍යාලයේ නිර්මාතෘ අපවත්ී වදාළ ධර්ණාගම කුසලගම නායක මහින්පාණන් වහන්සේ සත්පුරුෂ අදහසින් යුක්තව අපි පළමුවෙන්ම සීපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට ඕන කරනවා. ඒ වගේම වර්තමානයේ ඒ බෞද්ධ මාත්‍යාලයේ කටයුතු මැනවින් සිදු කරන ලබන බරන් ස්වාමීන් වහන්සේත් සත්පුරුෂකමින් යුක්තව සීපත් කරනවා. ඒ අද දවසේදී තුන්ලවක් සෙනසුරු ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන්නට හේතුනා වූ ශ්‍රී සද්ධර්මය මුල් ලෝකවාසී සියලුම දෙනාට ශ්‍රවණය කරන්නට දැක බලා ගන්නට ධර්ම අවබෝධය කර ගැනීම පිණිස මේ උතුම් ධර්මය ප්‍රචාරණය කරන ලබනවා. ඒ ධර්ම දානමේ පින්කම බොහෝම වටිනා පින්කමක් බවට පත් වෙනවා. ඒ වටිනා පින්කමෙන් නියම ඵල ප්‍රයෝජනයක් ලබා ගන්නට නම් මේ පින්වත් හැම දිනම හොඳින් ධර්මයේ ශ්‍රවණය කළ යුතු වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමට පෙර අතව තමන්
තමන්ගේ හිතේ හිතේ කතා කරන නොයෙකුත් විතර්ක බොහෝම අඩු කරගෙන මේ උතුම් ධර්ම දේශනාව කෙරෙහිම අවධානය හොඳට යොමු කරවල සිහිය සහ නුවණින් යුක්තව මේ කියන දහම් කරුණක් කරුණක් ගානේ නුවණින් හොඳට මෙනෙහි කරමින් තමන්ගේ ජීවිතය තුළින් දකින්නට උත්සාහවත් වෙන්න කියලා මුලින්ම මතක් කරනවා. අද දවසේදී මම කල්පනා කළේ අපි කාගේ හිතවල සිදුවෙන ධර්මතාවයන් පිළිබඳව ඔබ සිහිපත් කරලා දැනුවත් කරන්නට හිතේ කෙලෙසයන් කෙලස් ධර්මයන් වංචනික ධර්මයන් වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. ඒ අනුව අද මාතෘකාව වශයෙන් මම තබන්නට යෙදුනේ මායා කියන ධර්මතාවය. මෙතනදී මායාව කියලා කිව්වහම අද වර්තමානයේදී අපි නොයෙකුත් අර්ථකථනයන් ගන්නට පුළුවන්කම තියෙයි. මායා කියන වචනයෙන් අදහස් කරන්නේ මුලා කිරීම, රැවටීම, සැඟවීම කියන අර්ථයක්. අද වර්තමානයේදී කතාම මැජික් එහෙම නැතිනම් දුෂ්ටි මායාවන් දකින්නට තිබෙනවා. කෙනෙකුට හිතන්නවත් බැරි තරම් වේගෙන් මේ පුරුදු පුහුණු කරලා තියෙන ඒ දක්ෂ ක්‍රමවේදයන් හරහා තව කෙනෙකුට හිතාගන්නවත් බැරි තරම් වේගයකින් යම් හසුරුවීම් සිද්ධ කරලා කෙනෙක් මුලාවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. මේක කලාවක් විදියට හදාරමින් විශාල පිරිසක් අද ඒ කටයුතු සිද්ධ කරනවා. මේ කතා කරන්නේ මේ මායාව පිළිබඳව කියලා කිව්වහම මේ ලෝක සිද්ධ කරන මැජික් ශිල්පීන් පිළිබඳව සිද්ධ කරන මායාව පිළිබඳව නෙමෙයි. එකක් මායාවක් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ මුලා කිරීම කියන එහෙම නැතිනම් මායාවකට සැඟවීම, එහෙම නැතිනම් හැබෑතතු හඟවනවන මේකත් මුලා කිරීමක් මායාවකට පත් කිරීමක් වෙනවා. මේක අපි සාමාන්‍යයෙන් ගත්තොත් යම් කෙනෙක් අතින් මෙච්ච වැරැද්දක් අතපසුවීමක් සමහර වෙලාවට කයින් කෙරෙච්ච දෙයක් වෙන්න පුළුවන්, වචනයෙන් කෙරෙච්ච දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැතිනම් හිතේ හිතේ කෙරෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒකයි කායේන වාචා මනසා කියලා මේ මාත්‍රකාවේදී කාය වචන මනස කියන තුන්දර පිළිබඳවම කතා කළේ. මෙහෙම කයෙන් වචනයෙන් මනසින් කියන මේ අවස්ථා තුනෙන් යම් කෙනෙක් දුසිල්වත් බහැ නැතිනම් දුෂ්චරිත බව, එහෙම නැතිනම් වැරදි දෙයක් කළොත් සමාජයේ සම්මතයයි සඳහන් වෙන වැරැද්දක් කළොත් ඒ වැරැද්ද සඳවන්නට එහෙම නැතිනම් ආවරණය කරන්නට වහල දාන්නට මුලාවටපත් කරන්න ඉන් අනතුරු නොයෙකුත් හේතු කාරණා ඉදිරිපත් කරනවා. තමන්ගේ අඩුපාඩු තමන්ගේ දුර්වලකම හඳුනා ගන්න උත්සාහවත් වෙන්නේ නැතුව බොහෝ අය කරන්නේ ඒක සාධාරණීකරණය කරන්න උත්සාහවත් වෙනවා. සාධාරණීකරණය කරමින් ඒ වැරද්ද වහල දාන්න හදනවා. මේක තවත් අපි විස්තර කරලා ගත්තාම මේක අපේ ජීවිතයේ දට නිරූපණය කරන කාරණාවක් බවට පත් කරගන්න පුළුවන්. අපි හිතමු යම් කෙනෙක් අතින් අතපසු වීමකින් හෝ වේවා වැරද්දක් සිද්ධ වෙනවා. හිතාමතා කල්පනා කරලා කරන්නේ නැහැ කියලා කිව්වට නොසිතා කල්පනා නොකර කාය කම්මයක් හෝ වචී කම්මයක් කරන්න පුළුවන් අවස්ථාවක් නැහැ. චේතනා පහළ වෙන්න අවශ්‍යයි. එහෙම නොවනවා නම් ඒක මෙහෙවීමකින් තොර වූ සිතියක්මයි. ඒ නිසා සිතේ යම් වැයවීමක්, සිතේ යම් යෙදීමක් සිද්ධ වෙනවා මේ ක්‍රියාකාරකම් වලට. අපි හිතමුකෝ සතෙක් මැරුවා කියලා. මේ සත්වඝාතනය සිද්ධ කළා. නමුත් මේ කෙනා දන්නවා මේක සමාජ සම්මතය තුළ වැරදි ක්‍රියාවක්, නොකළ යුතු ක්‍රියාවක්. ඒ නිසා මේකෙන උත්සාහවත් වෙනවා ඒ තමන් ඒක සිද්ධ කළ දෙයක් විදියට පිළිගන්නවට වඩා ඒක තමන් අතින් නොවුන දෙයක් බවට
ඔප්පු කරලා පෙන්නන්න. ඒ සඳහා නොයෙකුත් බොරු ගොතලා නොයෙකුත් හේතු කාරණා එකතු කරලා මේ කාරණේ වහලා දාන්න, එහෙම නැත්නම් ඇත්ත తත්වය යටපත් කරන්න විශාල උත්සාහයක් ගන්නවා. මේක ගත්තාම පුංචිම දැනුම් තේරුම් නැති වයස අවුරුදු අපි හිතමු අවුරුදු 5ක 6ක වගේ දරුවෙකුගේ ඉඳන් තරාතිරමක් නැතුව වයසකම පුද්ගලයා දක්වා මේ ක්‍රියාව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට දුප්පත්ද පොසත්ද එහෙම නැතිනම් කුලවත්ද කුල හීනද එහෙම නැතිනම් සාමාන්‍යද එහෙම නැතිනම් ඒකට වෘත්තීමේ පැත්තෙන්වත් එහෙම නැතිනම් සමාජීමේ පැත්තෙන්වත් කිසිදු පාලනයක් නැහැ. පොදුවේ බොහෝ පිරිසක් මේ කියන ක්‍රියාවලිය තුළ කටයුතු කරනවා. එතනදී උත්සාහවත් වෙන්නේ තමන් තමන් අතින් සිද්ධ වෙච්ච අඩුපාඩුව වැරද්ද පිළි නොගෙන ඒ වැරද්ද අඩුපාඩුව සාධාරණීකරණය කරන්නට විශාල වශයෙන් කරුණු දක්වමින් අර කාරණාව වහලා මකලා දාන්නයි උත්සාහවත් වෙන්නේ. අපි මේක ටිකක් සමාජ සංකීර්ණම අවස්ථාවකට ගත්තොත් උදාහරණයකට අපි හිතුව මේක මම මේකෙන් කිසිම තැනකට කිසිම කෙනෙකුට අගතියක් වෙන විදිහේ චේතනාවකින් කරන ප්‍රකාශයක් නෙමෙයි. අපි හිතමු උසාවියක පවතින නඩුකටයුත්තක් කියලා. මෙතනදී ඒ වැරැද්ද සිද්ධ කරපු පුද්ගලයා තමන්ගේ නිදහසට කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ඒ තියෙන සාක්ෂි වලක්වලා වහලා දාන්නත් උත්සාහවත් වෙනවා. තමන්ට විරුද්ධව ගොඩනැගිලා තියෙන යම් සාක්ෂි තියෙනවා නම් ඒ වගේම තමන්ට විරුද්ධව ගොඩනැගිලා තියෙන යම් පිරිසක් ඉන්නවා නම් මේ දේවල් නිහඬ කරවන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. අර තමන් අතින් වෙච්ච වැරද්ද මකා දාන්න වහලා දාන්න වෙනම පැත්තක් විවෘත කරලා අවධානය වෙන පැත්තකට යොමු කරවන්න බොරු බතල කියනවා. මෙන්න මේ වගේ ගත්තාම සමාජය තුළ ඕන තරම් අපිට මේ වගේ පරිසරයන් පුද්ගලයන් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියන එක හොයා බලන එකයි දහමේ ගැඹුරින්ම පෙන්වන අර්ථයන් තුළ අපි අධ්‍යයනය කළ යුතු වෙන්නේ. මෙහෙම සිදුවීමක් සිද්ධ වෙනවා කියන එක පිළිබඳව කරන දේවල් තුළ අගුණ දුර්වලකම් අඩුපාඩු තියෙන දේවල් වැහිලා යන විදිහට ඒ දේවල් තුළින් අවධානය වෙනත් පැත්තකට යොමු කරලා රැවටීමක් ඇති කරන විදිහේ ක්‍රියාවලියක් සිද්ධ කරනවා නම් මෙන්න මේකයි මායා කියලා කියන්නේ. ඇත්තම මායා කියන වචනේ තුළින් අර්ථවත් වෙන්නේ තව කෙනෙක් රවට්ටනවා කියන අදහසයි. හැබැයි තව කෙනෙක් රවට්ටන්න ඉස්සර වෙලා පළමුවෙන්ම තමන් රැවටිලා ඉන්න ඕනේ. තමන් රැවටිලාද කියලා මොකක්වත් දන්නේ නැති බව තමයි පළමුවෙන්ම සිද්ධ වෙන්නට ඕනේ. ඒ නිසා තමන්ගේ මානසික මට්ටමේ නුවණට අනුව කටයුතු කරන පුද්ගලයෙක් නම් නුවණින් යුක්තව ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා තමා තුළ තමන් රැවටීමකට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අන් අයටත් කොයිම වෙලාවකවත් ඒ පුද්ගලයා රවට්ටන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට පොඩි උදාහරණයක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. මේක තවදුරටත් තේරුම් ගැනීමේ පාසුව සඳහා කුසල රජුගේ එක අවස්ථාවක තමන්ගේ සේවය එහෙම නැතිනම් සේවකයෝ එහෙම නැතිනම් ඔත්තු සපේන චරපුරුෂයන් ටිකක් අන්දවලා එක එක ශ්‍රාවකයෝ විදිහට නිගණ්ඨ ශ්‍රාවකයෝ විදිහට ආදී මේ විදිහට එදා පැවතිච්ච ඒ ආගමික ඉගැන්වීම් වලට අනුව ඒ ඒ අය ඉන්න විදිහට මේ පිරිස අන්දවලා එහෙම නැතිනම් ඒ අය පැතිවලට ඒ විදිහට සකස් කරලා ජේතවනාරාමයේ ඉස්සරහින් යන සලසලා මේ කුසල රජුරු මොකද කරන්නේ? මීයා යනකොට බුදුරජාණන් වහන්සේත් සමග ඉන්න අවස්ථාවේදී මේගොල්ල දැකලා නැගිටලා
මේ අයට ඔලුවපත් දන් නමස්කාර කරනවා වන්දනා කරනවා මේ එක්තරා රහතන් වහන්සේලා පිරිසක් කියලා. ඊළඟට තවත් මේ වගේම කණ්ඩායමක් යනවා. මේ යන කණ්ඩායමට කුසල රජුර කරන්නේ දන් නමස්කාරය කරලා ඉතින් එක දණ දණීසක් බිම නමල ඔබ ගෙවීම තියලා දණි දණීසෙන් යුක්තව අර පිරිසට වන්දනාමාන කරනවා ගෞරව කරනවා මේ තවත් රහතන් වහන්සේලා පිරිසක් කියලා. ඉතින් මේ විදිහට මේ අය මේ චරිතයක් රඟපානවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ තමයි මේ විදිහට මේ කුසල රජුර මේ ක්‍රියාව කරන්නේ. නමුත් තුන් ලෝකයක්ම සැනසූ මහා ප්‍රඥන් වහන්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් පවට්ටන්න පුළුවන්කමක් නැහැ කිසිම බුද්ධලේකට. මොකද උන්වහන්සේට ඒ තරම් මහා දැක්මක්, ඒ තරම් මහා අවබෝධයක්, මහා ප්‍රඥාවක් තිබෙනවා. ඉතින් මේ කුසල රජුර මේ ක්‍රියා කරපු ක්‍රියාවලිය පිළිබඳව කුසල රජුර බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ ගිය මේ අහවල් රහතන් වහන්සේලා, මේ අහවල් රහතන් වහන්සේලා කියලා මතක් කරනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කුසල රජුරවන්ට දේශනා කරනවා, රජතුමනි ඔබ බැහැරින් දැකලා බැහැර පුද්ගලයන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න එපා. ඔබ රැවටීමකට, මායාවකට ලක් වෙනවා. ඒ නිසා ඔබ ඒ අය පිළිබඳව විමසන්න ඕනේ. විමසලා විතරක් නෙමෙයි තවදුරටත් ඒ පිළිබඳව මනාව විමසන්න ඕනේ. ඒ අයගේ සීලය පිළිබඳව දැක්ක පමණකින් තීරණය කරන්න එපා. බාහිර පුද්ගල ස්වභාවය දැකලා තීරණය කරන්න එපා. ඒ අය සමග සාකච්ඡා කරන්නට ඕන. ඒ අයගේ ප්‍රඥාව පිළිබඳව හොඳට නැවත නැවත සාකච්ඡා කිරීමෙන් අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම ප්‍රායෝගික අවස්ථාවේදීකට මූණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳට කල්යල් වේලාවන් එහෙම නැත්නම් මුලදට කල් බලලා ඒ අය ඒ කරන ක්‍රියාකාරකම් පිළිබඳව හොඳට විමර්ශනය කරන්න කියලා මතක් කරනවා. එහෙම විමසපුවම තමයි තීරණයකට, නිගමනයකට එන්න ඕනේ මේ අය සිල්වත්ද, ගුණවත්ද, ප්‍රඥාවන්ත පිරිසක්ද කියන එක පිළිබඳව. මේ ටික කියනකොට කොසල් රජුරට පුදුමාකාර විදිහේ සතුටක් ඇති වුණා. භාගතුන් වහන්සේ ඒසේමයි, භාගතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ඒ කියපු කාරණේ එහෙමමයි, මේ කියපු කිසිම කෙනෙක් රහතන් වහන්සේලා නෙමෙයි, මට රටේ තියෙන නොයෙකුත් තොරතුරු පිළිබඳව ඔත්තු සපේන චරපුරුෂයෝ ටිකක්. මේ එක එක වෙස්වලාගෙන එක එක විදිහට මේ රට පුරා ඇවිදිනවා. රටේ මොන මොනවද තියෙන අඩුපාඩු, මංගනිය මොනවද කරන දේවල් මම විවේචනය කරනවාද, එහෙම නැතිනම් තවදුරටත් සංවර්ධනය වෙන්න සකස් වෙන්න තියෙන දේවල් මොනවද කියලා, මේ ආදී වශයෙන් සතුරු උපද්‍රව මොනවද, ආක්‍රමණ මොනවද කියලා මේ පිළිබඳව තොරතුරු හොයන චරපුරුෂයෝ ටිකක් තමයි ගියේ කියලා. එතනදී මම මේ මතක් කරන්නට ඕනකම තිබුණේ මෙන්න මේ විදිහට සමාජයේ පෙනී ඉන්න සමහර වෙලාවට තමා තුළ තියෙන, තමා ළඟ තියෙන අන්තර්ගත වෙච්ච අයහපත් දේවල් ටික වැහිලා යන විදිහට යහපත විතරක් උඩට උරුප්පල පින්නලා ඒ තුළ කටයුතු කරන පිරිසක් ඉන්නවා නම් ඒ කෙනා මෙන්න මේ මායාකාර පුද්ගලයේ අන් අය රවට්ටන, අන් අය මුලාවට පත් කරන පුද්ගලයේ. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ අපිට උගන්වපු එක පාඩමක් තියෙනවා. ඒ තමයි යථාවාදී තථාකාරී, තථාවාදී යථාකාරී කියන ගුණය. යමක් කිව්වොත් ඒ කිව්ව දේ විදියටම කරන්න පුළුවන්. යමක් කළත් ඒ කරපු දේ විදියටම කියන්න පුළුවන්. මෙතන නෑ කිසිම හැඟවීමක්, කිසිම කෙනෙක් මායාවකට, මුලාවකට, රැවටීමකට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමවේදයක් නෑ. ඉතින් ඒ නිසා මම මේ ටික මතක් කළේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ ගුණ සමුදාය තුළ අපේ ජීවිතයට අපි මේ ධර්මතාවය තේරුම් ගන්නේ කොහොමද කියන එක පෙන්වන්නයි උපමාවක් මම මේ මතක් කළේ. එතනදී අපි බලන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ, දැන් තමාගේ මානසික මට්ටම තුළ තමන්ම රැවටිලා නම් කෙනෙක් රැවටුනා කියලා දැනගත්තොත් ඒක තවදුරටත් රැවටීමක් වෙන්නේ නැහැ. තමන් රැවටිලා ඉන්නේ කියලා දැනගත්තොත් ඒක තවදුරටත් රැවටීමක් වෙන්නේ නැහැ. රැවටිලා කියලා දන්නේ නැති තාක් කල් ඒ කෙනාට රැවටින්න බව, රැවටිලා ඉන්න පුළුවන්කම තියෙනවා. මොකද රැවටිච්ච බව දැනගත්ත කියලා කියන්නේම නුවණක් ඇති උනා. නුවණ ඇති වෙච්ච තැන රැවටින්නේ නැහැ. ඒකයි මම මතක් කළේ,
රැවටිලා ඉන්නේ කියලා දන්නවනම් ඒ කෙනා දැන දැනත් රැවටෙනවා කියන සිද්ධියකට යන්නේ නැති නිසා. එහෙනම් අපි කවුරුත් රැවටිලා ඉන්නවා කියලා දන්නේ නැහැ. නොදන්නකම හින්දායි රැවටෙන්නේ. රැවටිලා ඉන්නවා කියලා දන්න රැවටිච්ච එකේම කටයුතු කරන්නේ. ඉස්සරලාම තමන් රැවටිලා ඉන්න බවෙන් මිදෙන්න ඕනේ. එහෙම නැතිනම් මුලාවට පත්වල ඉන්න කමෙන් මිදෙන්නට ඕනේ. ඒ මුලා වෙලා රැවටිලා ඉන්න කමෙන් මිදුනොත් තමයි අපි ලෝකෙට රැවටෙන්නේ නැතුව ලෝකෙන් ලෝකෙට මුලා වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි අද මේ පිළිබඳව තමන්ගේ ජීවිතය පැත්තෙන් ටිකක් කරුණු විමසලා බලමු කොහොමද රැවටෙන්නේ කියන එක පිළිබඳව. නුවණක් තිබුණා නම් රැවටෙන්න විදිහක් නැහැ. රැවටෙනවා කියලා කියන්නෙම නුවණේ මදිකම කියන එකමයි. මේකට අපි මෙහෙම ගත්තොත් කාරණා ටික ඇහැට පේන රූපයකට කනට ඇහෙන ශබ්දයකට නහයට දිවට ශරීරයට දැනෙන අරමුණකට හිතේ හිතලා කල්පනා කරන සිදුවීමකට රැවටීමක් ඇති වෙන්නේ කොහොමද කියන එක. ඇහැට පෙනෙන රැවටෙන එක පිළිබඳව අපි ටිකක් විස්තරාත්මකව විමසලා බලුවොත් ඇහැට පේන රූපෙට රැවටීමක් ඇති වෙන්නේ ඒ ඇහැට පෙනිච්ච රූපේ තියෙන ඇත්ත දැක්ක නැති හින්දා. ඇත්ත දැක්ක තැන රැවටීම නැහැ. රැවටීම තියෙන තැන ඇත්ත දැකලා නැහැ. එහෙමනම් අපි මෙතනදී මේක විශේෂයෙන්ම බලන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ මොකද්ද මේ කියන කාරණේ කියලා. ඒ නිසා මෙතනින් එහාට මේ කියන කරුණ පොඩ්ඩක් ගැඹුරු දහම් කරුණක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ අවධානය හොඳට ඒ කිරේ යොමු කරවමින් දේශනා විතර ටික ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. එතනදී මම මතක් කරන්නේ උදාහරණයකට ගත්තොත් මේ මා ඉදිරිපිට තියෙන මේසේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වැඩ ඉන්න ධර්මාසනය වෙන්න පුළුවන්. ඇස් ඉදිරිපිටට පේන මේ රූප දිහා බලුවහම අපිට හිතෙන්නම පුටුවක් පේනවා, මේසයක් පේනවා කියලා. ඇත්තටම මේ හිතන ස්වභාවය එහෙමමයි. මේ ඉස්සරහ තියෙන මේසෙට මම කිව්වොත් ඔය තියෙන පුටුවක් කියලා. මම මේ වාඩි වෙලා ඉන්න ධර්මාසනයට මම කිව්වොත් මම මේ ඉඳගෙන ඉන්නේ මේසයක් උඩ කියලා කිව්වොත් මේක බොරුවක් වෙනවා. මේක වැරදි. ඉස්සරහ තියෙන්නේ මේසයක්. මම ඉඳගෙන ඉන්නේ පුටුවක් කියේ පුටුවක කියලා කිව්වොත් ඒක හරි නිවැරදි. නමුත් මේ සම්මත කරපු මට්ටමේ මෙතන පුටුවක් සහ මේසයක් කියන එක අපිට සම්මතයෙන් හම්බ වෙච්ච කාරණයක්. අපි කිව්වොත් ඇස් ඉදිරි පිටට කවදාකවත් පුටු හම්බෙලත් නැහැ, ඇස් ඉදිරි පිටට කවදාකවත් මේස හම්බෙලත් නැහැ කියලා කිව්වා. ඔබ ටිකක් කලබල වෙයි. ඔබ ටිකක් හිතන්න, කල්පනා කරන්න මේ කියන කාරණේ. ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ මේ රූපයක ස්වභාවය, රූප සටහන. ඒක අපිට තේරෙන්න නම් අපි මේ ඉස්සරහා තියෙන මේසෙ අරගෙන ටිකක් ඉස්සරහට එහෙම නැතිනම් පස්සෙන් පස්සට අරගෙන යන්න කියලා, අතීතෙට මේ මේසෙ අරගෙන යන්න. අපි මේ මේසේ හම්බ වුණේ කොහොමද කියලා, එහෙම නැත්නම් මේ පුටුව හම්බ වුණේ කොහොමද කියලා ටිකක් විමසලා බලනකොට, ඔන්න දිගින් දිගට විමසනකොට අපිට උත්තරයක් හම්බ වෙයි. අපි මේ විදිහට විමසගෙන යමු. මේ ඉස්සරහා තියෙන මේසේ අපි හිතමුකෝ ගත්තේ ලීබඩ ෂාප්පුවකින්, ලීබඩ වෙළඳසැලකින් තමයි අපි මේ මේසේ ගත්තේ. අපි මේ මේසේ ගත්ත තැනට යනවා. එතන ගිහින් බලනකොට ලීබඩ ෂාප්පුවේ එහෙම නැත්නම් ඒ වෙළඳසැලේ මේස පුටු ඕනතරම් දැන් ගොඩ කරලා තියෙනවා විකුණන්න. අපි මේ තියෙන මේසයක් ගැන ඒ සාක්කුවේ ඉන්න අයගෙන් විමසනකොට ඒ අය කියනවා මේක කොහින්ද ගෙනාවේ කියලා අහනකොට ඒ අය කියනවා මේක අපි වඩුමඩුවකින් ගෙනාවේ කියලා. දැන් ඔන්න මේක පිළිබඳව අපි දැන් වඩුමඩුවට යනවා හොයන්න. වඩුමඩුවට යනකොට වඩුමඩුවේ පැත්තට මේස ගොඩ ගහලා තියෙනවා. තව ටිකක් වඩුමඩුවේ විවරම් කරලා බලනකොට තව පැත්තට ලෑටි ගොඩකුත් ගොඩ ගහලා තියෙනවා. අපි මේ වඩුමඩුවේ ඉන්න ඒ වැඩ කරන කාර්ය මණ්ඩලයේ ඒ අයගෙන් අහනකොට මේ මේසෙ කොහින්ද ගෙනාවේ කියලා අහනකොට ඒගොල්ලෝ උත්තරයක් දෙනවා, අර ලී ටික තමයි මේ මේස බවට අපි කබලා හදන්නේ. තවදුරටත් අපිට විමසනවනම් විමසන්න පුළුවන්, ටිකක් තව උනම් ඉස්සරහට යන්නත් පුළුවන්. අපි බලමු එහෙනම් මේ ලී ටික කොහොමද ආවේ කියලා. අපි යනවා ලී මඩුවට. ලී මඩුවට ගිහිල්ලා බලනකොට පොට ගෙනල්ලා මැෂින් වලින්, එහෙම නැත්නම් යන්ත්‍ර උපකරණ ආදියෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කියත් තුළින් මේ ලී කොට ටික ලී වැලි වලට කපල 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 ගොඩ කරනවා. කොහොත් එහාට යන්න අවශ්‍ය නැහැ. නමුත් එහාට යනවා නම් මේ කොට ටික ගහකින් කපාගෙන ගෙනාවේ කියලා අපිට උත්තරේ හම්බ වෙයි. මේ විදිහට සකස් කරගත්ත ලී ලෑලි ටික තමයි
වඩුමඩුවට ගෙනල්ලා ඒ ලී ගෑලි වලින් කෑලි කපලා මේ හැඩේන විදිහට මේස ටිකක් හදන්නේ. ඒ හදම මේස ටික තමයි වෙළඳසැලට ගිහිල්ලා ඒ හරහා අපි විකුණලා එතනින් නිලදී අරගෙන අපි ගෙදර ගෙනල්ලා මේසයක් විදිහට පාවිච්චි කරා. දැන් ඔන්න ඔතන තමයි මේ මේසක සම්බන්ධ වෙච්ච සිද්ධිය. හැබැයි අපිට ලී මඩුවට ගිහිල්ලා බලන කොටත් පේනුනේ ලී ටිකක්මයි. වඩුමඩුවට ගිහිල්ලා බලන කොටත් පේනුනේ ලී ටිකක්මයි. ඒ ලී ටිකම තමයි කෑලි කෑලි කපලා මේ එක හැඩයකට සකස් කරලා හයි කරේ. එතන තියෙන්නේ ලී ටිකමයි. හැබැයි මේ ලී ටික අපිට වඩුමඩුවට එනකොට ලී ටිකක් විදිහට තිවිච්ච ටික මේස වලට පරිවර්තනය වෙලා ඒක ආවෝ ලී බඩු වලද සැලට එනකොට පුටුවක් මේසයක්ම වෙලා ගෙදර ගෙනාවට පස්සේ ඒක මේසෙම පුටුවම වෙලා දැන් අපි ගනුදෙනු කරන්නේ මේසයක් පුටුවක් එක්ක මිසක් අපි ලී ඩයරෙක්ට් එක ගනුදෙනු කරන ස්වභාවයක් දකින්න අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් ඇහැට පේන මට්ටමට මාද අපිට මේසයක් පුටුවක් එතන තියෙනවා කියන ගණේටම ගිහිල්ලා හැබැයි මේසෙ තියෙන තැනක පුටුව තියෙන තැනක තිබිලා තියෙන මොකද්ද කියලා බලන්න අපි පොඩි ප්‍රායෝගික වැඩක් කරනවා. ප්‍රායෝගික වැඩේ තමයි මෙතන මේ තියෙන මේසෙ එහෙමම තියද්දි මේක තියෙන ලී ටික ගලවලා අයින් කරන්න පුළුවන්ද කියලා බලන්න. ලී ටික ගලවමුට මේසෙ නිකම්ම ගැලවෙනවා. මේසෙ මෙහෙමම තියාගෙන ලී ටික ගලවන්න බෑ වගේ ලී ටික මෙහෙමම තියාගෙන මේසෙ මෙතනින් අයින් කරන්නත් බෑ. ඒ ලී තියෙන හැඩය තියෙනකන් ඒ හැඩයට මේසෙ කියලා හිතෙනවාමයි. එහෙමනම් දැන් මෙතන ඔන්න විසඳගන්න අපිට පැහැදිලි කාරණයක් හම්බ වෙනවා. ඒ තමයි මේ ලී ටික අකු හැඩයට තමයි අපි මේසෙ කිව්වේ. එහෙම නැත්නම් මේසෙ කියලා කියන්නේ ලී ටිකට නෙමෙයි. ලී ටිකට මේසෙ කියලා කිව්වොත් මේක තියෙන කැලේ ටික ගලවලා 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 වෙනම ගොඩ කරලා මිටියකට බැන්දොත් අපි මේක කරේ තියාගෙන යනකොට අපි කට්ටියට කියනවද මම මේ මේසයක් කරේ තියාගෙන යනවා කියලා. ඒ ලී ටිකමයි තියෙන්නේ. දැන් ලී ටිකට නෙමෙයි මේසෙ කියන්නේ. ඒ ලී ටික සකස් වෙච්ච තැන ඒ හැදිච්ච හැඩයට තමයි අපි මේසෙ කියලා නම දැම්මේ. හැබැයි දැන් අපිට මේක අමතකයි. මේක වැහිලා, මේක මැතිලා ගිහිල්ලා, රැවටිලා අපිට හිතෙන්නම දැන් මේ තියෙන්නේ මේසයක්මයි කියලා. නෑ, ඇත්තටම වෙලා තියෙන්නේ ලී වලින් ඒ හැදිච්ච හැඩයටයි අපි මේසෙ කියලා විවහාර කළේ. එහෙමනම් මේසයක් කියන තැනක ඇත්තටම තිබිලා තියෙන්නේ ලී ටික කපලා හදපු මේ හැඩ සටහනමයි. එහෙනම් ඇහැට හම්බ වෙන්නේ වර්ණ රූප සටහනක් විතරමයි. ඇහැට රූප සටහනක් හම්බ වෙන තැනක ඔන්න දැන් රැවටෙනවා. ඔන්න දැන් වැහිලා යනවා. මායාවක මුලාවටපත් වෙනවා. ඇහැට මේසයක්ම පෙනුනා, පුටුවක්ම පෙනුනා කියන තැනකින්. දැන් ඔතනින් ඔය රැවටෙන රැවටීම ඉන් පස්සේ දිගින් දිගටම ඇහැට පේන මේ දේවල් සමග කොච්චර රැවටෙනවද කියලා බලන්න. හැබෑවටම පවතින සිද්ධිය පේන්නේ නැතුව අපි මුලාවටපත් වෙනවා, රැවටීමකටපත් වෙනවා. ඇත්ත නොපෙනෙන තැනට ආවහම දැන් මෙන්න මේ කියන මානසික මට්ටම අපේ මනසේ තියෙන තාක්කල් අපිට මේ ඇත්තටම තියෙන මොකද්ද කියලා හඳුනා ගන්න පුළුවන් මොන නැතුව යනවා. ඊට පස්සේ දැන් මේ දේවල් ඇති බවට තියෙන බවට හම්බ වෙනකොට ඒ තුළ ඉඳගෙන අපි කරන ගනුදෙනුවේදී කටයුතු කිරීමේදී ජීවත් වෙනවා කියලා අපි ජීවත් වෙන්නේ මේ ටිකත් එක්ක කරන ගනුදෙනුවනේ. මේ කරන ගනුදෙනුවත් එක්ක මේ ජීවිතයත් එක්ක බලපුවාම ඒ ජීවිතය තුළ කරන කියන දේවල් සියල්ලම අපි හඳුනාගෙන කරන දේවල් බවට පත් වෙන්නේ නැහැ. මොකද මනසේ තියෙන්නේ රැවටිලි ස්වභාවයෙන් යුක්ත වෙච්ච, මුලා වෙච්ච ස්වභාවයෙන් යුක්ත වෙච්ච මානසික මට්ටම. මුලා වෙච්ච රැවටිච්ච මානසික මට්ටමකින් ඉඳගෙන කරන කටයුතු ටිකත් රැවටිච්ච මුලාවට පත් වෙච්ච දෙයක් බවටම පත් වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහවත් වෙනවා අපේ මානසික මට්ටමේ තියෙන මේ රැවටිල්ල ප්‍රායෝගික ජීවිතයේදී අන් අය රවට්ටනවා කියන කාරණය දක්වා බරපතල විදිහේ කෙලෙසයක් උපදවනවා. ඒ නිසා තමයි අපි කරන කියන දේවල් තුළ යම් ආකාරයකින් වැරැද්දක් අඩුපාඩුවක් වෙනවන ලැජ්ජාවක් ඇති වෙන දෙයක් වෙනවන අපි මේ දේවල් සියල්ල වළක්වනවා අන් අයට පේන්නේ නැති විදිහට. ඒක තමයි මායාවෙන් කරන්නේ. මායා කියන වචනයෙන් එහෙම නැතිනම් මුලා කිරීමක් කරනවා නම් ඒ කරලා තියෙන්නේ අන් අය මුලා කිරීමක් කියලායි අපිට හිතෙන්නේ. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ
තමන්ම තමන්ට මුලා වෙච්චකමයි. අපි හිතමු මෙහෙම ගුරුවරු ගන්නකොට ඒ ගුරුවරු දෙන උපදේශයන් අනුගමනය කරන්න නැතුව අපි මේ දේවල් තුල වැරදි කාරණා ටිකක් කරලා ගුරුවරුන්ට අපි අහු වුණොත් එහෙම නැතිනම් ගුරුවරු දඬුවමක් කළොත් අපි මේකෙන් බේරෙන්න අපි නොයෙකුත් සාධාරණීකරණයන් කරමින් කරුණු ඉදිරිපත් කරමින් ඒක වහලා ගන්න එහෙම නැතිනම් ගුරුවරුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න අපි උත්සාහවත් වෙනවා. එතකොට අපි හිතනවා ගුරුවරයා මං කියරපු දේ දැක්කේ නැ දන්නේ නැ ගුරුවරයා රැවටුණා කියලා. හැබැයි ඇත්තම රැවටිලා තියෙන්නේ ගුරුවරයා නෙමෙයි. ඇත්තම රැවටිලා තියෙන්නේ තමන්මයි. තමන් රැවටුන බව තමන්වත් හඳුනන්නේ නැහැ. තමන් මුලාවටපත් වෙච්ච බව තමන්වත් දන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන භයානකකම. රැවටිලා ඉන්නේ කියලා තමන් රැවටිලාමයි ඉන්නේ කියන එක හඳුනගන්න තරම් තමන් දන්නේ නැහැ. එහෙම හඳුනාගත්ත පමණින්ම රැවටිලා ඉන්නේ කියලා හඳුනා ගැනීමම ඒ රැවටීමෙන් මිදෙන්න හේතුවක් වෙනවා. දන්නා නම් රැවටිලා ඉන්නේ කියලා කවදාවත් ඉතින් එහාට රැවටෙන්නේ නැහැ. හැබැයි දන්නේ නැත්තම් රැවටිලා හිටියේ කියන්නේ ඉන්නේ කියන්නේ රැවටේ කියන එකෙන් වැළකෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකේ ආය ආය රැවටෙනවා. මොකද රැවටෙන ස්වභාවය මුලා වෙන ස්වභාවය හඳුනන්නේ නැහැ. ඒ නිසා මුලා කර වීම පිණිස අපි යමක් කටයුතු කරනවා නම් රැවටීම පිණිස යමක් කරනවා නම් ඒ කරන්නේම තමන් රැවටිලා මුලාවටපත් වෙලා ඉන්න නිසාමයි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. අපි අපේ ජීවිතය තුළ නිරන්තරයෙන් රැවටීමකට මුලාවකට ලක් වෙනවා කියන එක අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ. නෑ මම දන්නවා මට වරදින්න විදියක් නෑ. මම තමයි හරියටම දන්නේ. මම තමයි මේක හරියටම කළේ. ඒ නිසා මට නම් වරදින්න විදියක් නෑ. මම හොඳටම දන්නවා. මම සියලුම දේ දන්නවා කියන තැනකින් මාන්නේ ඇති කරගත්තොත් ඒ කෙනා ඒ නිසාමයි රැවටීමකට ලක් වෙන්නේ. ඒ නිසාමයි ඒ කෙනා මුලාවටපත් වෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ. තමන් දන්න දෙයට වඩා තව යමක් තියෙනවා. තවන්ට තව ඉගෙන ගන්න යමක් තියෙනවා. අධ්‍යයනය කරන්න යමක් තියෙනවා. තව ගවේෂණය කරන්න යමක් තියෙනවා. මොකද්ද මේ වෙන්නේ? මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද කියලා දිගින් දිකට ඒ පිළිබඳව පරීක්ෂණයක් කරපුවාම ගවේෂණයක් කළාම තමයි ඒ ගැන තමන් රැවටිලා මුලාවටපත් වෙලා ඉන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව මම ඔබට පුංචි යෝජනාවක් කරන්න. පුංචි අදහසක් ඉදිරිපත් කරන්න. හැම වෙලාවෙම අපි උත්සාහවත් වෙන්න තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ පැත්තේ තියෙන අඩුපාඩුව නිවැරදි කිරීමකට ලක් කරන්න. මෙහෙම මම මතක් කරන අපේ ජනමහරේ තියෙන කතාවක්. අපි අනුන්ගේ ඇහි තියෙන පොල්කෙන් දෙපේනවා අපිට. මොකද අනිත් කෙනාගේ ඇහි තියෙන පොල්කෙන් අපිට පේන තරම් එක අපිට අපිට ඒ කෙනේ අවධානයෙන් ඉන්නවා. හැබැයි තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ කියලා පෙන්නනවා. මේකේ ලොකු අර්ථයක් කතා කරනවා. පොල් පරාලේ කියලා කියන්නේ අපි විශාල ප්‍රමාණයකින් යුක්ත කාරණයක් කොටසක්. ඇහැක පොල් පරාලයක් තිබුණා කියන එක කියන්නේ නෙමෙයි. නමුත් මේකෙන් උපමාවක් කරනවා. උපමේ අපි දක්ෂ වෙන්නට ඕනේ තමන් ළඟ ලොකුම කොටස තියාගෙන අන්න අය ළඟ තියෙන සියුම් 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 දේවල් අපි බලන්න හදනවා නම් දකින්න හදනවා නම් අන්නේ ඒක කොච්චර දෝෂ දර්ශී එහෙම නැත්නම් දෝෂ සහිතයිද කියන එක තමයි මේකෙන් පෙන්නන අදහස. ඉතින් එහෙමනම් තමන්ගේ පැත්තෙන් තියෙන අඩුපාඩුව හඳුනා ගන්න නම් අනිත් පැත්තට එහෙම නැත්නම් බැහැර පැත්තට නැඹුරු වෙලා බලුවට කවදාකවත් තමන්ගේ පැත්තේ තියෙන අඩුපාඩු පේන්නේ නැහැ. තමන්ගේ පැත්තේ අඩුපාඩු ටික පේන නම් තමන්ගේ පැත්තට නැඹුරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඇතුළාන්තයට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා විමසන්න ඕනේ. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මෙතන සිද්ධ වෙන සිද්ධිය කියලා හොත්තොට විමසලා ගවේෂණය කරන්නට ඕනේ. එහෙම විමසනකොට එහෙම ගවේෂණය කරනකොට තමයි තේරෙන්නේ මෙහෙම රැවටිලා මෙහෙම මුලාවටපත් වෙලා හිටියා නේද කියලා. එතකොටම නුවණක් උපදිනවා. ඒ නුවණ නිසා ආයෙ එතනදී රැවටෙන්නේ මුලාවටපත් වෙන්නේ නැහැ. හැබැයි නැවත නැවත මුලාවටපත් වෙනවා නැවත නැවත ඒ දේම රැවටෙනවා කියලා කියන්නේ ඒ පිළිබඳ නිවැරදි ගවේෂණය කරලා හරින් උත්තරය හොයාගත්තේ නැති නිසා එහෙම වෙන්නේ. එහෙමනම් ඒකත් අපිට උත්තරයක් සපේනවා. අපි ආ මෙහෙම රැවටිලානේ හිටියේ කියලා නිකම් වචනේට අර්ථයක් ගත්තට මේ උත්තරේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් මේ උත්තරේ සම්පූර්ණ වෙන්න නම් රැවටෙන්නේ කොහොමද? නොරැවටී ඉන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ තුළ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය මොකද්ද? ධර්මතාවය මොකද්ද කියලා හොඳට විස්තර කළා හඳුනා ගන්න පුළුවන් විදිහට නුවණින් හොඳට විමසන්නට ඕනේ. ඒ නිසා නුවණින් මෙනෙහි කිරීමක් විදිහට විමසීමක් විදිහට
ධර්මයේ තුල අපිට පෙන්නන්නේ මේ ධර්මයන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ගැඹුරට අත්දැකීම කරන්න පුළුවන්කම තියෙන්නේ හිත ඇතුලේ තියෙන දෝෂ ටික හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ පිළිබඳව නුවණින් විමසලා විමසලා හොඳට තහවුරු කරගත්තාම පමණයි. එහෙම විමසන්න නම් අපිට හොඳට ධර්මයේ පිළිබඳව බොහෝ ඇසු පිළිවෙතක් තියෙන්නට ඕනේ. බහුශ්‍රුත වෙන්නට ඕනේ. ධර්මයේ පිළිබඳව හොඳට කරුණු කාරණාවන් අහලා දැනගත්ත කෙනෙකුට තමයි ඒව යොදලා බලන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ කියන මායා ස්වභාවයේ මුලාවටපත් වෙන ස්වභාවය, රැවටීමටපත් වෙන ස්වභාවය තමා තුළින් ඉස්සලා දකින්න. තමා තුළින් දැක්කාම තමා ඒක හොඳට තේරුම් ගත්තාම තමන් තව කෙනෙක් රවට්ටන්න මුලාවටපත් කරන්න යොමු වෙන්නේ නැහැ. මොකද තමනුත් රැවටිලා ඉන්නවා නම් තමනුත් රැවටිලා ඉන්න කැමති නැහැ. තමනුත් රැවටිලා හිටිය කියලා දැනගත්තාම සමහර වෙලාවට එහෙම දැනෙනවා. ඇත්ත දැනගත්තාම අනේ මෙහෙම රැවටිලා නේද හිටියේ කියලා සමහර වෙලාවට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වෙනවා. සමහර වෙලාවට තමන් ගැනම පිළිකුලක් ඇති වෙනවා. සමහර වෙලාවට තමන් ගැනම මහා අනුකම්පාසගත ස්වභාවයකටපත් වෙනවා. එහෙම මානසික මට්ටමක් ඇති වුණොත් එහෙම නුවණක් ආවොත් එදාට තව කෙනෙක් අපේ රවට්ටන්න හඟවන්න වංචා කරන්න එහෙම නැතිනම් මුලාවටපත් කරන්න යන්නේ නැහැ. මෙන්න මේ කාරණේ අපේ ජීවිතයේ නිරන්තරයෙන් දැකලා අඩුපාඩු හදාගන්න උත්සාහවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන කරනවා. ඒ තුලින් අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ කියලා වෙන සාර්ථකත්වය? සාර්ථකත්වය තමයි ඉස්සල්ලාම තමන් රැවටෙන පුද්ගලයෙක්, රැවටෙන්න පුළුවන් පුද්ගලයෙක් කියලා හඳුනගෙන රැවටෙන්නේ කොහොමද, රැවටිලා හිටියේ කොහොමද කියන එක පිළිබඳව විමසලා විමසලා හොඳට විමසලා බැලුවාම තමන්ට තේරෙනවා තමන් මෙන්න මේ කියන යථාර්ථය නොදකින එකම නිසා මොන තරම් රැවටිලා මොන තරම් අකුසලයන් කරගෙන මොන තරම් පාප ධර්මයන් කරගෙන සසර ගමනක් දික් කරගත්තද කියන එක තමන්ට තේරේ. එහෙමනම් ඒක තේරුම් ගන්නකොට මෙන්න මේ විදිහේ දෙයක් වුණත් රැවටෙන්න පුළුවන්. මෙන්න මේ විදිහේ දෙයක් වුණත් මුලාවටපත් වෙන්න පුළුවන් කියලා දැන් කල්ැතුම දන්නවා. ඔන්න දැන් රැවටෙන්නයි සූදානම දැන් මෙන්න මේ විදිහට මුලාවටපත් වෙන්නයි සූදානම කියලා මෙයා දැන් ඇතුලෙන් හදලා තමයි උත්තරේ ගන්න. එක පාරම ගන්නෙ නෑ උත්තරේ. ඇහැ නිසා රැවටෙනවා කියලා දන්නවනම් කන නිසා රැවටෙනවා කියලා දන්නවනම් නහය දිව ශරීරය නිසා රැවටෙනවා කියලා දන්නවනම් හිතේ හිතේ ඔහේ හිත හිතේ තියාම රැවටෙන්න පුළුවන් කියලා දන්නවනම් මේක දැනගෙන ඉන්න කෙනා දැන් සූදානම් මොකකටද දැන් මොන්න රැවටෙන්න පුළුවන් පණිවිඩයක් හම්බ වෙන්නේ කියලා හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඇහෙන් රූප පෙනෙනකොට ඇහැට රූපයක් ගෝචර වෙලා අරමුණු වෙලා හිතක් පහළ වෙනකොටම දැන් මෙයාගේ නුවණින් බලන් ඉන්නවා මේක මොකටද රැවටෙන්න පුළුවන් කියලා. රැවටෙනවා කියන කාරණාව පිළිබඳව දැනුම් සහිත බවකින් ඉන්නකොට මුලාවටපත් වෙනවා කියන කාරණාව පිළිබඳව දැනුම් සහිතව ඉන්නකොට ඒ කෙනා මුලා වෙන්නේ රැවටෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවධානයකින් අවබෝධිකින් ඉන්නේ. ඒ නිසා ඇහැට රූපයක් පෙනිලා හිතක් පහළ වෙනකොටම මේසයක් කියලා හිතනවා කියනකොටම දැන් ඔන්න නුවණින් මතක් කරනවා මෙන්න මෙහෙ ඇහැ ඇත්ත දැක්කේ නැති හින්දායි මේ රැවටිලා තියෙන්නේ කියලා. එහෙනම් දැන් ඇත්ත පෙන්නවා. ඇත්ත තමයි ඇහැට පෙනුනේ වර්ණ සටහන් ටික. හැඩ සටහනක් විතරයි ඇහැට පෙනුනේ. මේ පෙනිච්ච හැඩ සටහනට හිතින් තමයි දාපු ප්‍රපංචයක් තමයි මේස කියලා කියන්නේ කියලා දැන් මෙයාට උත්තරේ හම්බ වෙනවා. දැන් මෙයා මුලාවටපත් වෙයිද? ඇහැට පේන දේ අර මෙයා මුලාවටපත් වෙන්නේ නැහැ. මෙයාට දැන් නුවණක් උපදිනවා. හැබැයි මේ කෙනා වැරදි විදිහට බැලුවා නම් මුලා වෙන්න පුළුවන්කම කියන එක හඳුනගෙනවත් තිබුණේ නැතිනම් රැවටෙන්න පුළුවන් කියන එක හඳුනගෙන තිබුණේ නැතිනම් ඇහැට රූපයක් පෙනෙනකොට ඇහැට රූපයක් පෙනුනේ කියලා දන්නේවත් නැහැ. එයාට හිතෙන්නෙම මේසෙමයි ඇහැට පෙනුනේ. තියෙනවා මේසයක්, මේසෙ තියෙන හින්දා මේසෙ ඇහැට පෙනුණා. ඇහැට පෙනිච්ච හින්දා මට මේසයක් තියෙනවා කියලා හිතුණා. මේසයක් පෙනිච්ච හින්දායි මේසයක් තියෙන්නේ. මේසයක් තියෙන හින්දායි මේසයක් පෙනෙන්නේ කියලා මේ කෙනාට මේක තුල රැවටීමකට මුලාවකට පත් වෙනවා. ඒ මුලාවීම කොච්චර මුලා වෙනවද කියලා කිව්වොත් ඒ මේසෙ මුල් කරගෙන සතුටු වෙනකම හෝ දුක් වෙනකම හදාගන්න පුළුවන්. ඇලෙන බව සහ ගැටෙන බව හදාගන්නවා. ලෝභකම ඇති වෙනවා ඇලෙනකම නිසා. තරහව වෛරයේ ද්වේෂය උපදිනවා ගැටෙනකම නිසා. ඒ නිසා සසලට බැඳෙන්න තියෙන හේතු ටික හදාගන්නවා මේකේ රැවටීම මුලාවීම නිසා.
ඔන්න ඔකේ තියෙන දෝෂය ඔකයි. හැබැයි අපි මේ වැරදි දේවල් වැරදි කාරණා ටික සමාජයට හංගවන්නේ තමනුත් ඒ තුළ හැංගිලා රැවටිලා ඉන්න නිසාමයි. තමන් හරියටම මේක නුවණින් අවබෝධ කරගෙන දැක්කනම් ඒ දැකපු අවබෝධය තුළ ඉන්න කෙනා කවදාවත් ලෝකෙට හංගන්නේ නැහැ. ලෝකෙට විවෘත වෙලා තියෙනවා. ලෝකෙ කවදාවත් රවට්ටන්නේ නැහැ. ලෝකෙට ඇත්තම පෙන්නනවා. මුලාවටපත් වෙන ස්වභාවයක නැහැ. තමන් මුලා නොවි ඉන්න කෙනා තවත් කෙනෙක් මුලාවටපත් කරන්න යන්නේ නැහැමයි. තවත් කෙනෙක් මුලාවටපත් කරන්න යම් හේතු සාධක ඉදිරිපත් කරගෙන තර්ක විතර්ක කරනවා කියලා කියන්නෙම ඒ පුද්ගලයා ජීවිතය තුළ මුලාවටපත් වෙච්ච රැවටිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ රැවටීම ඒ මුලාව වීම තුල ඉඳගෙන ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ තුලින් තමන්ගේ සසර ගමන දික් කරගන්නවා. නුවණ නැතිකම නිසා සසර ගමන දික් වෙන්නේ. එතනදි මේ කෙනාගේ නුවණ වර්ධනය වෙන්න නම් මේ කෙනා මේ රැවටිලා ඉන්නේ කියන එක තව කෙනෙකුගෙන් අහලා දැනගන්නම වෙනවා. තමන්ට තනියෙන්ම රැවටිලා ඉන්නේ කියන එක තේරුම් ගන්න නම් මහ විශාල ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එහෙම ප්‍රඥාවක් ඇති අය බෝධිසත්වරු හැටියට, එහෙම නැතිනම් සම්මා සම්බෝධිසත්වයන් වහන්සේලා, පච්චේක බෝධිසත්වයන් වහන්සේලා විදිහට හඳුන්වන්න පුළුවන්. තමන්ට තනියම මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැති අපි වගේ හැම කෙනෙකුටම එයින් මෙහා ඉන්න සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වපු මඟ පෙන්වීම යටතේ මෙහෙම රැවටිලා මෙහෙම මුලාවටපත් වෙලා නේද ඉන්නේ කියන එක තේරුම් ගන්න ඒ දේශනාවන් අහන්න වෙනවා. ඒ දේශනාවන් උපකාර කරගන්න වෙනවා. මොකද අපි දන්න ටික හරි, අපි දන්න ටික තමයි නිවැරදි, මම තමයි හරියටම දන්නේ කියලා හිතාගෙන ඉන්න කෙනා රැවටිලා නම් ඉන්නේ. තමන් රැවටිලා ඉන්න බව පිළිගන්නේ පුද්ගලයාගේ මානසික මට්ටම ඉඩ තියලා නැහැ. හැම වෙලෙම තමන්ට යමක් දැනගන්න, ඉගෙන ගන්න, ගවේෂණයක්, විමර්ශනයක් කරනවා නම් ඒ කෙනාට අලුතෙන් යමක් දකින්න පුළුවන්, අලුතෙන් යමක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. එහෙම අහන දකින කෙනෙකුටයි මේ මුලින් රැවටිලා හිටියේ කියන කාරණේ පණිවිඩයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. රැවටිලා ආපහු මේ රැවටිල්ල තුලම ඉඳගෙන කටයුතු කරනවා. රැවටිලා බව අඳුනගෙන ආපහු මේ රැවටිල්ල කියන කාරණාව තුල මුලා වීම කියන කාරණාව තුල ඉඳගෙන කටයුතු කරනවා. නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ කියලා කියනවා නම් උදාහරණයක් ඔබට කියන්නම්. අපි කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මූණ බලනකොට කණ්ණාඩිය ඇතුලේ අපේ රූපේ පේනවා. ඒ පේන රූපේ ඇත්තටම ඇත්තයි කියලා හිතාගෙන අපේ මේ මූණේ තියෙන අඩුපාඩු ටික කණ්ණාඩිය ඇතුලට අත දාලා ඒ කණ්ණාඩිය ඇතුලේ තියෙන රූපේ අඩුපාඩු ටික හදන්න යන්නේ නැහැ. මොකද අපිට එතන තියෙනවා අපි රැවටිලා නැහැ. මොකද අපිට එතන රැවටෙන්න හේතු නැහැ. මොකද අපි ඇත්ත දකිනවා. මේ කණ්ණාඩිය ඉදිරියට ආපු නිසායි කණ්ණාඩියට මේ ප්‍රතිබිම්බේ ඡායාව වැටුනේ. ඡායාව වැටුන නිසායි ඒකේ තියෙන බවට අපිට පේන්නේ. නමුත් ඒතර ඇත්තටම තියෙන ඡායාවක්. එහෙම නැත්නම් ඡායාව එහෙම නැත්නම් ඇතුලේ තියෙන්නේ රූපයක්, හැඩයක් ඒ විදිහට තියෙන්නේ කියන එක ප්‍රතිබිම්බයක් කියන එක හඳුනන බව, නුවණකින් හඳුනන බව ළඟ තියෙන නිසායි අපි මේ කණ්ණාඩිය ඇතුලට ගිහිල්ලා අත දාලා කණ්ණාඩිය ඇතුලේ තියෙන මේ රූපයට අඩුපාඩු ටික හදන්න පෙළඹෙන්නේ නැත්තේ. කණ්ණාඩිය ඇතුලට අත දාන්න යන්නේ නැත්තේ. අපි කණ්ණාඩිය දිහා බලාගෙන තමන්ගේම පැත්තේ තියෙන අඩුපාඩු ටික හදා ගන්නවා. මේ පැත්තේ තියෙන අඩුපාඩු ටික හදනකොට කණ්ණාඩිය පැත්තේ තියෙන අඩුපාඩු ටික නිකම්මයි සම්පූර්ණ වෙන්නේ. එහෙමනම් මේ කාරණේදිත් එහෙමමයි. රැවටීම කියන මුලා වීම කියන මේ මායා ස්වභාවය මේ හිත ඇතුලේ සමන්ගේම පැත්තෙන් තියෙන සිද්ධියක්. ඒ සිද්ධිය අපිට පේන්නේ නැති වුණොත් අපි බැහැර සිද්ධිවල මුලාවට රැවටීමටපත් වෙනවා විතරක් නෙමෙයි, මුලා කරවන රැවටීමටපත් කරවන ස්වභාවය අපේ ජීවිතය තුළින්ම පිළිබිඹු වෙනවා. එහෙම කරනකොට අපි බැහැර තියෙන දේවල් ටික අඩුපාඩු හදලා 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 බැහැර ස්වභාවයේ තියෙන කාරණා ටික නිවැරදි කරන්න කොච්චර උත්සාහවත් වුණත් රැවටීම තියෙන්නේ මුලා වීම තියෙන්නේ තමන්ගේ මානසික මට්ටමේ. මානසික මට්ටමේ තියෙන මුලා වීමට දසමයක හානියක් එහෙම නැතිනම් හෙල්ලිලාවක් නැතුව බැහැර කොච්චර අපි නිවැරදි කරන්න හැදුවත් ඒක අසාර්ථක උත්සාහයක් වෙනවා. තමන්ගේ මූණ පැත්තේ එහෙම නැතිනම් කණ්ණාඩි ඉදිරියට ගියාම තමන්ගේ මූණ තියෙන අඩුපාඩු ටික වහන්න කියලා කණ්ණාඩිය පැත්තේ කොච්චර පාට කළා කොච්චර අඩුපාඩු කරවන්න හැදුවත් කණ්ණාඩිය පැත්තෙන් කරලා තමන්ගේ පැත්තේ ටික අඩුපාඩු ටික හැදෙන්නේ නැහැ. එහෙමනම් අපි හැරෙන්න ඕන තමන්ගේ පැත්තට. බැහැර බලනවා දර්ශකයක්. එහෙම නැතිනම් උදාහරණයක් විදිහට අපිට නිදර්ශකයක් තියෙනවා බැහැර තියාගන්නවා.
හැබැයි අඩුපාඩු ටික තියෙන තමන්ගේ පැත්තේ. තමන්ගේ පැත්තේ අඩුපාඩු ටික හද 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 බැහැරට යොදලා බලනවා තමන්ගේ අඩුපාඩු බැහැරෙන් නිරූපණය වෙනවාද කියලා. පිළිබිඹු වෙනවාද කියලා. එහෙම බලන්න 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 අපිට දැනගන්න පුළුවන් තමන්ගේ මානසික මට්ටමේ තියෙන අවබෝධයේ කොච්චර දුරට අවබෝධ වෙලා තියෙනවද නැද්ද කියන එක දැනගන්න හොඳ මිනුම් දණ්ඩක් හොඳ සාධකයක් සපයනවා. ඒ නිසා තමන් තමන්ගේ ජීවිතය තුළ ඉඳගෙන කටයුතු කරනකොට ඒ තුළ මුලාවට පත් වෙලා මායාවකට පත් වෙලා රැවටීමකට පත් වෙලා ඉන්නවද නැද්ද කියන එක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. තමන් බැහැර කටයුතු කරනකොට අන් අය මුලාවට පත් කරන්නේ නැහැ, අන් අය වැරදි පැත්තට යොමු කරවන්නේ නැහැ, රැවටීමකට ලක් කරවන්නේ නැහැ. ඒ අයට යථාර්ථයේ යථාර්ථයේ විදිහටම ඇත්ත ඇති හැටිටම කියලා දෙන්න උත්සාහවත් වෙන පුද්ගලයෙක් වෙනවා. ඒ තුළ තමන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු මහන්නේ නැහැ. ඒ අඩුපාඩු නිවැරදි කරගන්න හදනවා. අඩුපාඩු තියෙනවා නම් ඒ වන් අයට විවෘත වෙනවා. ඒ අඩුපාඩු තමන් අඩුපාඩු හැටියට පිළිගන්නවා. ඒ අඩුපාඩු කවමදාකවත් සාධාරණීකරණය කරන්න, ඒකෙන් මිදෙන්න, එහෙම නැත්නම් ඒක වළක්වා ගන්න, ඒක රවට්ටන්න සාධාරණීකරණය කරමින් වචන ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. ඒ විදිහට සාධාරණීකරණය කරමින් ඒ දේවල් නිවැරදි කරන්න, එහෙම නැත්නම් අඩුපාඩු නැහැ කියන එක පෙන්වන්න උදාහරණ දක්වමින් නොයෙකුත් විදිහේ උපක්‍රමශීලී භාවයකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා සමාජයේ රවට්ටන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා, මුලාවට පත් කරන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ මායා කියන වචනය තුල මේ තා විශාල ගැඹුරු අර්ථයක් සඳහන් වෙනවා. තමන් මුලාවට පත් නොවන කෙනෙක් තමයි අන් අය මුලාවට පත් කරන්න යන්නේ නැත්තේ. තමන්ගේ මුලාවීම තමන් අඳුනනවා නම් ඒ හඳුනා ගැනීම මුලාවෙන් මිදෙන්න කාරණයක් වෙනවා. මායාවකින් එහෙම නැතිනම් මුලාවීමක් රැවටීමකට ලක්වීමක් තියෙනවා නම් මේන් මිදෙන්න තමන්ගේ මනස පැත්තට හැරිලා තමන්ගේ මානසික පැත්තේ තියෙන කටයුතු ටික නිවැරදි කරලා නිවැරදිව තේරුම් අරගෙන ජීවිතේ සකස් කරගන්න උත්සාහවත් වෙනවා. ඒ සකස් වීම අන් අයගේ ජීවිතවලටත් යහපත සලසනවා. තමන් සමාජය තුළ නිවැරදිව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් අද මේ දේශනාවෙන් මම බලාපොරොත්තු වුනේ මායා කියන ධර්මතාවය, කෙලෙස් වංචනික ධර්මය අපේ ජීවිතය තුළ තේරුම් ගැනීමට